අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා පහක් තට්ටුමාරු දේශපාලනය වෙනස් කරන්න අපි සෝදානම් සජිත් කියයි ඩොලර් බිලියන 36.3ක් ලෝකයට ණයයි මේ වසරේට පමණක් ගෙවන්න ඇති ණය ඩොලර් බිලියන 4.6ක් මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත් කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැන්විය යුතු යෝජනා පහක් ඉදිරිපත් කර තිබෙනවා ඒ උපදේශක කමිටුවේ සමාජිකයින් පළමු වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාවේ සමාජිකයින් හමු වූ අවස්ථාවේදී ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත් කළ උපදේශක කමිටුවේ සමාජිකයින් පළමු වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාවේ සමාජිකයින් හමු වුණා. එෙහිදී උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා පහක් ඉදිරිපත් කර තිබෙනවා. උද්ගත වී ඇති ආර්ථික ගැටලුව සඳහා විසඳුම් සැවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුව මාර්තු මාස 15 වනදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. පළමු යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය කරන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහමපත් කිරීම දෙවන යෝජනාව මූල්‍ය උපදේශකයෙකු වහමපත් කිරීම සහ නීති උපදේශකයෙකු පත් කිරීමට පියවර ගැනීම තෙවන යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව මගින් කඩිනමින් ඉදිරිපත් කිරීම සිව්වන යෝජනාව මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායමක් හඳුනා ගැනීම පස්වන යෝජනාව සැපයුම් අවහිරතා මගහරවා ගනිමින් විශ්වාසයේ ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම ආර්ථිකය ස්ථාවර කරගනිමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බව උපදේශක කමිටුව මෙහිදී වැඩිදුරටත් යෝජනා කළා ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීමේ කොඩි දිනේ පළමු කොඩිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පළඳවනු ලැබුවා ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් සපිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පළඳවනු ලැබුවා බාලදක්ෂිකා ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳ ලියවුණු ග්‍රන්ථයක්ද ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබුවා මහර ප්‍රාදේශීය සභාවේ සිව් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා රුපියල් මිලියන 108ක් වියදම් කරමින් ඉදිකළ මෙම බහුකාර්ය ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය පුස්තකාලය ආයුර්වේද මධ්‍යස්ථානය ඇතුළු ප්‍රාදේශීය සභාවේ පරිපාලන ඒකකයන්ගෙන් සමන්විතයි තට්ටු මාරු දේශපාලනයේ වෙනස් කිරීමට සමගි ජන බලවේගයේ සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අගලවත්ත ප්‍රදේශයේ පැවති සමගි බලමණ්ඩල රැස්වීමකට එක්වෙමින් කලබල වෙන්න එපා. මේ අමාරු තත්ත්වෙන් අපිට ගොඩ එන්න පුළුවන්. ඔව් අපිට පුළුවන්. Yes we can. හැබැයි ගමන අමාරුයි. ගමන දුෂ්කරයි. කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. තිත්ත ඇත්ත ප්‍රකාශ කරන්නට ඕන. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ රට මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් මොන කණ්ඩායමටද හැකියාව තියන්නේ විසඳුම ලබා දෙන්න මෙන්න මේකයි ජනතාව ගන්න ඕන තීන්දුව මේ රටේ නිදහසෙන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය මොකද්ද සිදු වෙලා තිබෙන්නේ තට්ටුමාරු ක්‍රමයට විපක්ෂය මොකද කරන්නේ විපක්ෂය හැමදාම කරන්නේ කොහොම හරි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල මැතිවරණ දිනලා කොහොමද අපි ආණ්ඩු බලයට එන්නේ මේක තමයි තට්ටුමාරු ක්‍රමය අපේ රටේ මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය පුරාවටම තිබුණා. කවදාවත් අහලා තියෙනවද විපක්ෂයක් වැඩ කරන විපක්ෂයක් සංවර්ධනය කරන. ඔව් ආණ්ඩුව හොඳක් කරොත් හොඳ කියනවා. වරදක් කරොත් වැරදි කියනවා. වැඩිම තියෙන්නේ මේ කාලේ 99.9%ක්ම වැරදි. ඒක විවේචනය කරන. විවේචනය කරන ගමන් අපි විකල්ප ඉදිරිපත් කරනවා. හැබැයි ඒ සුපුරුදු රාමුවෙන් ඔබට ගිය අලුත් වැඩක් අපි කරනවා. ඒ තමයි විපක්ෂයේ ඉඳගෙන අපි රටට අගයක් එකතු කරමු. ඇත්තටම සියලු ගැටලුවලට හේතුව ඩොලර්. ඩොලර් නැතිකම මේ මූල්‍ය අර්බුදය එයාට මෙයාට පවරමින් ඉඳලා වැඩක් නැහැ. කවුරුන් හෝ කියනවා නම් මෙය අතීත නිර්මාණයක් කියලා ඒ වැරදි. කවුරුන් හෝ කියනවා නම් මෙම මූල්‍ය අර්බුදය හුදෙක්ම මේ ආණ්ඩුවේම දුර්වලකමක් කියලා ඒකත් වැරදි. ඩොලර් අර්බුදයේ යථාර්ථය සහ ඊට විසඳුම් නැද්ද?
නිදහස ලබන අවදියේ ආසියාවේ පොහොසත්ම ආර්ථිකයේ තිබුණු රටවල් දෙක වුණේ ශ්‍රී ලංකාව සහ ජපානයයි. අද අපි ඉන්නේ යාන්තම් ඇෆ්ගනිස්තානයට ඉහළින් පමණයි. අපේ රටට ඩොලර් නැත්නම් විදේශ සංචිත ලැබෙන ප්‍රධාන ක්‍රම මොනවාද? අප නැයන ඉපෙයිම් විදේශ සේවා නියුක්තිකින්ගේ ප්‍රේෂණ සංචාරක ඉපෙයිම් කොළඹ කොටස් වෙළඳපොළට ලැබෙන ඉපෙයිම් විදේශ ඍජු ආයෝජන භණ්ඩාගාර බිල්පත් බැඳුම් කර දිගු කාලීන හා කෙටි කාලීන ණය. ස්ථිර වශයෙන්ම අප නැයන ඉපෙයිම් ලැබුණත් අපේ ආනයන වියදම ඊට වැඩි. උදාහරණයක් ලෙස ඇඟලුම් කර්මාන්තයේ සලකමු. ඇඟලුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොමයක් අප ආනයනය කරනවා. ඒ නිසා අප ඇඟලුම් අපනයනෙන් ඉතා හොඳ විදේශ ආදායමක් ඇත්තටම ලබන්නේ නැහැ. අදටත් තේ යවන්නේ අගේ එකතු කරලා නෙවෙයි. ඒ නිසා ඇත්තටම ඉතිහාසයේ පුරාම අද දක්වාම අපේ අපනයන වලින් නියම ආදායම උපය ගන්න ක්‍රම තාම නිවැරදිව අධ්‍යයනය කරලත් නැහැ. භාවිත වන්නෙත් නැහැ. කොවිඩ් නිසා සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම ඇත්ත. නමුත් සමහර ආදායම් රජයේගත් දුර්වල විදේශ ආයෝජන හැම ආණ්ඩුවකම කාලේ විදේශ ආයෝජන වලින් නියම ප්‍රයෝජන අරගත්තේ නැහැ. සමහර විදේශ ආයෝජකින් මේ රටට එන්න කැමතිත් නැහැ. ඒ කොමිස් කුට්ටි සහ දස අතේ රස්තියාදු වන්නට සිදුවන නිසා. ඒ වගේමයි විදේශ ආයෝජන ගැන සමහර මවුපු බිල්ලු නිසා ඒවා ආපහු හැරිලා ගියා. ඇමරිකානු MCC පැකේජ් එක ගිය මාසේ නේපාලයට ලැබුණා. ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. එය විශාල ආයෝජනයක්. මේ ආණ්ඩුවටත් මුල් මාස කිහිපේ IMF යන්න තිබුණා. ඒ දවස්වල ඊට විරුද්ධ වුණ අයගේ කතා අහලා අපට පුළුවන් කිය කී හිටියා. දැන් 10 ළඟටම ගිලිලා. IMF ණයවලින් විතරක් මේ ඩොලර් අර්බුදය විසඳ ගන්න බැරි තරමට ඇවිල්ලා. විදේශ ශ්‍රමිකින්ගෙන් ලැබුණු ප්‍රේෂණ පහළ වැටුණා. ආණ්ඩුව ඩොලරේ අගේ බලෙන් අල්ලගෙන හිටියා. රජයේ බැංකු අද ඩොලරයට රුපියල් 260ක් දෙනකොට වාණිජ බැංකු 280ක් දෙන්න පටන් අරන්. කළු කඩේ 300ක් පැනලා. බලහත්කාරයෙන් ඩොලරේ අගේ අල්ලගෙන හිටපු නිසා විදේශ ශ්‍රමිකින්ගේ ප්‍රේෂණත් නැති වුණා. තාමත් එහෙමයි. ඇත්තටම අපේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.34. මේ වසරේ පමණක් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.6ක්. පහුගිය කාලේ මේ ණය ගෙවන්න පුළුවන් කියලා නිරන්තරයෙන්ම මහ බැංකු අධිපතිතුමා කිව්වා. මුදල් ඇමතිතුමා ගිය සතියේත් කිව්වා අපි ණය ගෙවනවා කියලා. මේ ණය ගෙව්වේ විදේශ මුදල් හම්බ කරලා නෙමෙයි. අපේ විදේශ සංචිත වලින් ගෙව්වේ. රන් පවා වික්කා. මේකෙන් වුණේ කබලෙන් ලිපට වැටීම. අද ඉන්ධන නැවකට ගෙවා ගන්න ඩොලර් මිලියන 40ක් නැති තරමට අපි දුප්පත් වෙලා. ඒ මුදල රටවටෙන්ම හොයන්න ඕන වෙලා. ඉන්දියාව අපට ඩොලර් බිලියනයක් දුන්නා. නමුත් අපට ඉන් 75%ක්ම එයාලගින්ම තමයි ගන්න වෙන්නේ. තවත් ඩොලර් මිලියන 500ක් දුන්නා ඉන්ධන වලට. ඒ සල්ලි වලින් ඉන්ධනත් එයාලගින්ම ගන්න ඕනේ. මේ රටවල් අපට ණය දෙන්නේ මීයක් කඩලා අතලෙව කන්න නෙමෙයි. කෝකට තෛලයේ වගේ දිගට හරහට මුදල් අච්චු ගහනවා. මේ වෙනකොට 2019 සිට 2021 දක්වා ආණ්ඩුව ට්‍රිලියන 3ක් මුදල් අච්චු ගහලා තියෙනවා. මුදල් අච්චු ගහන්න උද්දමනේ ඉහළ යනවා කියන එක ඉතා සරල ආර්ථික කාරණයක්. මේ වන විට උද්දමනේ 17ක් දක්වා ළඟා වෙමින් තිබෙනවා. බොහෝ විට ඉදිරි මාස දෙක තුල උද්දමනය 25 දක්වා ඉහළ යන්න පුළුවන් කියලා තමයි ආර්ථික විද්‍යාඥයින් මත පළ කරන්නේ. ඒ වගේමයි ආණ්ඩුව විදේශ ණය ගෙවන්න රන් සංචිත පවා කෑලි කෑලි වලට කඩලා අලෙවි කරනවා. දැන් ඉතින් අපේ කනේ කරේ තියෙන රන් ටික තමයි මේ යන විදිහට එකතු කරලා විකුණන්න දෙන්න වෙන්නේ. IMF එකට විතරක් ගිහින් ණය ඉල්ලුවාම මේ තියෙන ණය අර්බුදයෙන් ගොඩ එන්න බැරි වේවි. ඒ නිසා තමයි ආණ්ඩුව චීනෙන් ඩොලර් බිලියන 1.5ක් ඉල්ලලා තියෙන්නේ. ඇත්තටම ප්‍රශ්නේ ඇත්තේ ලෝකයේ හතර අතින්ම ණය අරගෙන ඒ ණයත් හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අපට ඉන්න රටක් තියා
යන්න රටක්වත් නැති වේවි. ප්‍රශ්නේ හැදුවේ මම නෙමෙයි, මගේ නෙමෙයි වැනි උත්තර පාලකින්ගෙන් ජනතාවට වැඩක් නැහැ. ජනතාවට අවශ්‍ය විසඳුම්. ගෙදර ගෘහමූලිකයා කියනවා නම් වගකීම මගේ නෙවෙයි කියලා බිරිඳට වෙනත් සරණක් යාමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මායි මගේ නෝනායි ඉන්දන පොලිමේ ඉන්නකොට පෙකනිල් ප්‍රේමදාසලා බස් 600 කට ඉන්දන ගහලා කොළඹ එනවා. කොළඹ එන්නේ ආපු පිරිමි ගෑනු බේදයකින් තොරව ඒගොල්ලන්ට තෙල් කාලා කාලා ගානේ ශරීරය ඇතුළට. ඊට පස්සේ අපි ඉන්නේ අමාරුවෙන් කියලා කියන්නේ නට නට. ගෑස් නැහැ ගෑස් මිල වැඩි කරා. ඩීසල් නැහැ ඩීසල් මිල වැඩි කරා. පෙට්‍රල් නැහැ පෙට්‍රල් මිල වැඩි කරා. භූමි තෙල් නැහැ භූමි තෙල් මිල වැඩි කරා. අලිපුත්තුරු ආර්ථික මිල න්‍යාය මොන හරහා ව්‍යාප්ත වෙනවද කියන කාරණේ අරමුද අපිට තිබෙනවා. මේක එක පාටම ඇති වුණු අර්බුදයක් නෙමෙයි විශේෂයෙන්ම පසුගිය රජයේ හරි ආකාරයෙන් ආර්ථික කල්මනාකරණය කරපු නැති නිසා ඇති වුණු ප්‍රතිඵලය මෙරටේ ජනතාවගේ ඡන්ද අරගෙන ජනාධිපති වෙච්ච ගෝට අපිට කියනවා ජාතිය අවතලා මම මේකට වග කිය යුත්තා නෙමෙයි ඔබයි මට එන්න කිව්වේ මම ආවා මට බෑ මං පවු මම නෙමෙයි කියලා ඔහම ජනාධිපතිලා හොඳයි පොල් පිටින් ගබා ගන්න බුණ ඔහම කට්ටිය ගෑස් පෝලිං තියෙනවා ඩීසල් ලාමු තෙල් පෙට්‍රල් වලට පෝලිං තියෙනවා බඩු මිල ඉහළ යමින් පවතිනවා තේරෙන භාෂාවෙන් කිව්වොත් අපිට ටිකක් අමාරු අසීරු කාල සීමාවකට අපිට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා තමනාසලා මොහොතකටවත් හිතන්න එපා අඬුවක් විදිහට මේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නේ නැහැ කියලා මේ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තිබෙනවා බැසිල් විතරක් හොඳ නරක් වෙලා පවුලින් අනික් කට්ටිය සුදුන වෙන්න බෑනේ ඔක්කොම ටික හොරු තමයි ඔක්කොම කට්ටිය සෙට් එකක් තමයි ඉන්නේ ඒ නිසා මේක මේ සම්පූර්ණයෙන්ම මේගොල්ලන් මේ අද ප්ලෑන් කරපු එකක් ඉක්ම හැම ආසනවලම පොහට්ටුවේ ඉන්න mantriවරුන්ගේ ගෙවල් ඉස්සරහට කාන්තාව යන්න ඕනේ කොසුමිට අරගෙන ගිහිලි වල අහන්න ඕනේ ප්‍රශ්න අහන්න ඕනේ ඇයි මේ අපිට මේ වගේ කරන්න කිය ලෝක රටවල් තුනයි මේ ආණ්ඩුවට තියෙන්නේ චීනය ඇමරිකාව ඉන්දියාව ඉන්දියාව ඇමරිකාව චීන ඒ රාජ්‍යයන් තුනට ලංකාවේ භූමියක් ජල සම්පතක් විදුලි සම්පතක් තෙල් සම්පතක් වෙන්දේශයක් විදියට අලෙවි කර කර ඉන්න ආණ්ඩුවක් පිළපොත්වලට අවශ්‍ය මුද්‍රණය කරන්න කඩදාසි ටික නැහැ. අද මුද්‍රරයක් මුද්‍රණය කරන්න කඩදාසි ටික නැහැ. ලොතරැයි පතක් මුද්‍රණය කරගන්න කඩදාසි ටිකක් නැහැ. හැබැයි සල්ලි අච්චු ගන්න කඩදාසි එනවා. අපි ආනෝ කොහොමද ඒවට කඩදාසි වෙන්නේ? මට හිතෙනවා මේ විදියට ගිහිල්ලා ඒකත් නැති වෙච්ච දවසට සල්ලි අච්චු ගහලත් තමයි. එදාට තමයි කෙලවෙලා මේ යන්නේ මේ ආණ්ඩුවට. මොනයකගෙන් හරි ආධාරයක් අරන් ණයක් අරගෙන මේ වෙලාවේ රටේ ජනතාවට කන්න බොන්න ටික දීලා මිනිස්සු නගා සිටින එක තමයි ආණ්ඩුව වකීම. එහෙම කරන්න බෑ නේද? ඉතින් ආණ්ඩුව මොකටද කියලා මිනිස්සු අහනවා. ඒක සාමාන්‍ය ඇත්තකුත් තියෙනවා. දැන් අපිට පේනවා ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩු වෙමින් පවතිනවා. මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරියට සමහරක් විට ඉන්ධන මිල අඩු වෙයි. මොකද ඉන්ධන නැතුව නෙමෙයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් 50ක් ගන්න මිනිස්සු ඉන්ධන ලීටර් 250ක් විතර ගන්නකොට මෙවැනි තත්ත්වයක් රටේ ඇති වෙනවා. අරගොල්ලෝ හිටියානම් ඉන්නද නෙමෙයි බඩගින්න ඉන්න වෙන්නේ පොලිමේ නෙමෙයි මිනිස්සුන්ට මැරෙන්න ඉන්න බඩගින්නේ ඉතින් අද අපිට ප්‍රශ්න තියෙනවා අපි නෑ කියන්නේ නෑ මිනිස්සු බයිනවා හැබැයි මේ ඔක්කොම తాවකාලිකේ අනිවාර්යයෙන්ම මේ තෙල් ගෑස් ප්‍රශ්නය අපේ රජයේ තව සති කිහිපයක් ගිය ගමන් විසඳනවා මම පෑදලි කළා තෙල් නැති වෙනවා ගෑස් නැති වෙනවා එහෙම වුණොත් මුළු රටම නතර වෙනවා බෙහෙත් නැතු වුණොත් ලෙඩු මිය යනවා මේ තත්ත්වය අපි වළක්ව ගත යුතුයි කියලා අද වෙන විට පොලිම් වල ඉඳලා අපේ වැඩිහිටියන් මිය ගිහිල්ලා තියෙනවා මේ සියලුම මරණවල වගකීම මුදල් ඇමතිවරයා බාරගත යුතුයි කියලා අපි ඊටාම නිර්භයව ප්‍රකාශ කරනවා අපේ ජනභාරයේ කතාවක් තියෙනවා රේල් පාරේ යකඩ කෑවා වගේ කියලා පොළොන්නරුවෙන් වාර්තා වුණේ රේල් පාරේ යකඩ ගැලෙව්වා වගේ කියලා මෙම යකඩ හොරුන් එසේ මෙසේ කණ්ඩායමක් නෙවෙයි යකඩ කිලෝ 4500ක් ගලවලා ලොරිවලටත් පටවලා මෙලෙස ගලවපු යකඩ අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවටගෙන ඇත්තේ පොළොන්නරුව මනම්පිටිය වාලච්චේන අවකන හබරණ එරාවුර් චයිනා බේයන දුම්රිය මාර්ගවලයි මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇත්තේ කලක්තිස්සේ ඉතා සූක්ෂම අයුරින් මෙම ජාවාරම මෙම සංවිධානාත්මක කල්ලිය විසින් සිදු කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ පොළොන්නරුව කොට්ටාස අපරාධ අංශයේ විසින් මේ වෙන විට ලෝරි රථ තුනකුත් සැකරොන් 10 දෙනෙකු රාසන ප්‍රමාණයක් උත්තර වරණ තියෙනවා ඊට අමතරව අපි මිට දින කීපයකට පෙර ජේෂ්ඨ පොලිස් අධිකාරී මඩකලපුගේ කොට්ටාසේ වාලච්චන පොලිස් ස්ථානාධිපති සමග නගරයේ ඇති අබලී යකඩ මිලදී ගන්න කඩ කිපයක් සෝසි කරා එහිදී සැකරොන් 6 දෙනෙක් අතරුණු ගැනීමට අපට අවස්ථාව ලැබුණා ඒ අය වාලච්චන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළා
එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.